අරංගෙන ලංකාවේ අංක එකේ වේගවත්ම පුවත් නාලිකාභවෙත ඔබව සාධරයෙන් පිළිගන්නවා. ඩෙල්ටා ප්‍රබේදය හමුුවීමත් සමග ජනතාවට විශේෂ දැනුම් දීම. සංචන්න සීමල් ලිහිල් කළද රට තුළින් ඉන්දිියාවේ ශීග්‍රීන්් ව්‍යප්ත වන ඩෙල්ටා ප්‍රබේදය මෙරටින් හමුුවී ඇතිමැවින් ඒ පිළිබදව අවධානය යොමුකරමින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝප දේශවලට ගරු කරමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පලික්ෂකවරුන්ගේ සංගම පවසනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සමහපති උපල්රහණ මහතා සඳහන් කළේ දෙමට ගොඩ ආරාමේ පෙදෙසින් ඉන්දියාවේ පැටරිියන දෙෙල්ටා ප්‍රබේදේ සහිත ආසාධිත්‍යයන් හමුවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයතු කළයුතු බවයි. ඊයේ දිනී එදිත් මෙනටින් නව ආසාධත්‍යයන් දෙදස් විසි අටක් හදුනාගනීමත් සමග සමස්ත කොරෝණ ආසාධිත්‍යන් සංඛ්‍යාව දෙලක්ෂතිස් නමදාස් හයිසියාසූ නවයක්දක්වා යෙළගයා. නව ආසාධිතයන්ගෙන් දෙදස් අට දෙනෙකුත් අලු තෞරදු කෝවිට් පකුරේ ආශ්‍රිතියන් වන අතර විදේශයන්හි සිට පැමිණි විසි දෙනෙකුද ආසාධිත්‍යයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තවදුරටත් ආසාධිතයන් තිස් පන්දාස් හත් සිය හැටහයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවයේ ලැබූ සංඛ්‍යාව දෙලාක්ෂ එද්දාස්තුන් සසියාසූ නමයක්. මේ අතර පසුගිය දහනම වනදා සිද වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ හතලිස් එකක් වාර්තා කිරීමත් සමඟ මෙරට සමස්ත කොරුණා මරණ සංඛ්‍යාව දෙදා ස්පන්සියාසූ එකක් දක්වා ඉහළගයාා. මියගිය හතලිස් හත් දෙනාගෙන් විසි හදදනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් විසි දෙනකුද ඊට ඇතුළත්. මෙරට එන්නත් කරන වැඩසටහනයට තේ මේ දක්වා පුද්ගලයන් දා හතර ලක්ෂ ති හද්දාස් එකසිය දොළොස් දෙනකොට සයිනෆාම් එන්නතේ පලමු මාත්‍රාව ලබාදී ඇති අතර එහි දෙබන මාත්‍රව පුද්ගලයන් හාර ලක්ෂ හතලිස් දෙදස් හැසිය පනස් හතකට ලබාදී තිබෙනවා. නිරෝදායන නීති ඔල්ලංගනය කල් අටසිය හතලිස් හතර දෙනෙකු ඒ අත්තනංගුවට ගෙන තිබෙනවා. ಾධ්‍ය ්‍රකාශක ේෂ් ಯෝಜ್ ಪොಿಸ್පති ಆಜි ්‍ර හಣ මහතා प्र්‍රකාශ කළේ තළව කලේ ප්‍රදේශයේ උත්සව ශාලාාවක්තුළ නිරෝදාන නීති උල්ලංගනය කරමින් උත්සවයක් පැවැත්වූ හක්ධනිෙකු අත්තලංගුවට ගත් බවයි. මවන් අතර තලව කැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරය අදබනවා. ට අමතරවක් ගිරි බාව ප්‍රදේශයේ, නිරෝදාන නීති ಉල්ලංගන කරමින්, රක්ෂිතයක් හැලි පෙහෙිරමෙන් සිති හතර දෙනෙකුද, පොලීසිය අත්ත නංගුව ගු ලැබවා.